මාෂන් කියන පොත ඇත්තටම අපි සිංහලට පරිවර්තන අයිතිය සහිතව සිංහලට පරිවර්තනය කරා එස්.එන්.ටී. ගෲප් ආයතනය වලින්. ඒ වගේම ඇන්ඩිවිය මහත්මයාගේම ආටිමිස් කියන දෙවන කෘතිය එයත් පරිවර්තනය කරලා තියෙනවා සිංහලට මේ වෙලෙට පරිවර්තන අයිතිය සහිතව. එතුමාගේ තෙවැනි පොතටත් මේ වන විට අපි පරිවර්තන අයිතිය ලබාගෙන තියෙන එස්.එන්.ටී. ගෲප් ආයතනය. එයත් මේ මොහොත වන විට පරිවර්තනය වෙමින් පවතිනවා. ඉතින් ඒ තමයි ඇන්ඩිවිය මහත්මයා. ඊට පස්සේ ඔබට පේනවා ඇති පොඩක් අපි මුලින්මයි කතා කරොත් එහෙම. කවුද පරිවර්තනය කරන්නේ? මාෂන් කෘතිය පරිවර්තනය කළේ මම. ඔබතුමිය මම කිව්වම ඔබතුමියේ නම මොකක්ද? ඔව් මම තත්සරණි ගුණත්සිංහ. තත්සරණි ලස්සන නමක්. බොහොම ස්තුතියි. ආ ඒ කියන්නේ ඔබතුමිය කලාපෞලකද නැත්නම් විද්‍යාපෞලකද? ඔව් එහෙම කියන්නත් බැහැ. ඇත්තටම මම බොහොම මේ විද්‍යාවට තමයි කැමති. මම විද්‍යාංශයෙන් තමයි ඉගෙන ගත්තේ. නමුත් මම කලාවටත් ලැබි. මොකද්ද ඔබතුමියගේ ස්කෝරේ? විශාඛා විද්‍යාලය. ඔව්. එතකොට ඔබේ වෘත්තිය? අම වෘත්තියෙන් ගුරුවරියා. ආ. ගුරුතුමිය කොහෙද මේ වෙනකොට උගන්වපු පාසල් මොනවද? මම ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ සේවය නිරත වෙනවා මුලින්ම. ඒ කොයි අවුරුද්ද? 2005 වසරේ සිට. ඔව්. 2005 වසරේ සිට 2015 වසර විතර දක්වා. ඔව්. එතකොට මම 2016 වසරේ සිට විශාඛා විද්‍යාලයේ තමයි ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. විශාඛා 2016 වසරේ සිට 2016 අද 2024. ඔව් වසර 8ක්. වසර 8ක්. හොඳයි. අපි ඊළඟ විද්‍යාඥයනකට ගියොත් එහෙම. එතුමා තාම දක්ෂ ඇතර විද්‍යාඥයේ ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ රචකයේ. එතුමාගේ පොත් ගණනාවක් අපි පරිවර්තනය කරලා තියෙනවා. විශේෂයෙන් එතුමාගේ පදනම කියන විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව ඉතාම ප්‍රසිද්ධයි. ඒ කතා මාලාව අපි සිංහලට පරිවර්තනය කරලා තියෙන එස්.එම්. බන්දුසීර කියන මහත්මයා. එස්.එම්. බන්දුසීර මහත්මයා විසින් පරිවර්තනය කර පදනම කතා මාලාව තමයි මෙන්න මේක. නව පදනම සහ අධිරාජ්‍ය දෙවන පදනම කියන කතා තුන. ඒ කතා තුන ඉතාම ප්‍රසිද්ධයි. ඒ වගේම අපි මෙවර ප්‍රදර්ශනයේදී අයිසැක් ඇසිමොව් මහත්මයාගේ ඉංග්‍රීසි කෘති අපේ සිංහල පාඨකයාට සහ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයාට කියවීම සඳහා අපි මේ අවස්ථාවේදී ගෙනල්ලා අපේ වෙළඳ කුටිය තුල ප්‍රදර්ශනය කළා තියෙනවා. අයිසැක් ඇසිමොව් මහත්මයාගේ පදනම කතා මාලාවත් අයිරොබට් කතාමා, ඒකේ රොබට් කතාම රොබෝ වරුන් සම්බන්ධ තාක්ෂණය සම්බන්ධ කතා මාලා ඒ ටිකත් එකතු වෙලා තියෙනවා. ඊට අමතරව අර්සි ක්ලාක් මහත්මයාගේ අපිට මේ තුන්වෙනියට පේන අර්සි ක්ලාක් මහත්මයා. අර්සි ක්ලාක් මහත්මයා ඇත්තටම ඔබ හැමෝම දන්නවා ශ්‍රී ලංකාවේ වාසය කරා එතුමා මේ ඇත්තෙක්ම. ඉතින් එතුමා විද්‍යා ප්‍රබන්ධ ශාස්ත්‍රයට මහත් සේවයක් කරපු ලේකකෙක්. අනාගතය ඉතා හොඳින් දැකපු ලේකකෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් එතුමාගේ පොත් ගණනාවක්ම අපි පරිවර්තන අයිතිය සහිතව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතුමාගේ ප්‍රකාශන ඉතාම ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ මාලාව තමයි මේ 2001 කියන විද්‍යා ප්‍රබන්ධ මාලාව. ඒකේ 2001 2010 61 3001 කියන පොත් ටික තමයි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය
අභ්‍යවකාශ මාලා අභ්‍යවකාශ තේමාව යටදී තියෙන කතා මාලා. ඊට අමතරව ආර්.සී. ක්ලාක් මහත්තයාගේම රාමා සීරීස් එක රාමා කතා මාලාවත් ඉතාමත් ප්‍රසිද්ධයි. මේ දින රාමා කතා මාලාව රාමා හමුව, රාමා දෙක, රාමා උයන සහ රාමා අනාවරණ කියන කතා මාලාව. මේ බොහොමයක් ග්‍රන්ථ එස්.එම්. බන්දිසිර මහත්මයා විසින් පරිවර්තනය කළේ. ඒ අතරින් ආර්.සී. ක්ලාක් මහත්තයාගේ අවසන් සිද්ධාන්තය කියන අන්තිම පොත මේක ඔබට නව මුද්‍රණයක් ලෙස දාන්න ලැබෙනවා. ආර්.සී. ක්ලාක් මහත්තයා විසින් රචිත අන්තිම පොත. ඉතින් මේ පොත ඇත්තටම ප්‍රකාශයට පත් වෙලා වසරක් ඉතින් ආර්.සී. ක්ලාක් මහත්මයා මිය යන අවුරුද්දට පෙර අවුරුද්දේ තමයි මේ කෘතිය නිම කරලා ඉවර වුණේ. ඉතින් අපි ඇත්තටම ප්‍රකාශන අයිතිය සහිතව මේ අවසන් පොතත් සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඒක මම සිදු කර මම මා විසින් සිදු කරපු පරිවර්තනයක්. මම මේ සිදුකර 2009 වසරේ අපේ මේ කෘතිය තුළ ඇත්තටම තියෙන්නේ පරිවර්තන, විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා සාහිත්‍ය පරිවර්තන. ඒ වගේම අපි තාරකා විද්‍යාත්මක ග්‍රන්ථක් ප්‍රකාශයට පත් කරනවා. තාරකා විද්‍යාව හදාරන ආකාරයේ දරුවෙක් කොහොමද ක්‍රමානුකූලව තාරකා විද්‍යාව හදාරන්නේ, මූලික තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර, ඊපස්සේ දුරේක්ෂ ගැන ඉගෙන ගන්න ආදී ලෙස අපි විවිධ පොත් තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඊට අමතරව දරුවන්ගේ තාරකා විද්‍යාව දැනුම දියුණු කිරීමට සහ ප්‍රායෝගික නිරීක්ෂණ කිරීමට ඒ ප්‍රායෝගික තාරකා විද්‍යාව හැදෑරීමේදී නිරීක්ෂණය ඉතා වැදගත්. ඒතරේ වැදගත් නිරීක්ෂණ ලබා ගැනීම සඳහා අපි දුරේක්ෂත් ආනයනය කරනවා. ඒතර ඉතාම උසස් තත්ත්වයේ දුරේක්ෂ පහසු මිලට ඔබට වට්ටම් සහිතව ලබා ගන්න පුළුවන්. SNT ගෲප් ආයතනයේ J23-24 කුටිවලට පැමිණියහොත් දැන් බොහෝ වෙලාවට ලංකාවේ සාහිත්‍ය ප්‍රකාශනවල අන්තර්ගත වෙන්නේ ලද බොළඳ ප්‍රේමය, එහෙම නැත්නම් දුප්පත්කම, එහෙම නැත්නම් විප්ලවය, ඔය වගේ බහුතරයක් සාහිත්‍ය කෘති තමයි සාහිත්‍ය ප්‍රකාශකයෝ එකතු කරගන්නේ. එහෙම පරිසරයක මේ වගේ ශාස්ත්‍රයකට ඔබ ප්‍රවේශ වෙන්න මූලික සිද්ධාන්තය මොකද්ද? ඒ සම්බන්ධව නිමිත්තක් තියෙනවද? ඔව්, මම කුඩා කල සිටම ඇත්තටම විද්‍යාවට කැමැත්තක් දක්වනවා. මම කුඩා කාලයේදී තමයි ඔය ආර්.සී. ක්ලාක් මහත්තයාගේ 2001 කියන පොත කියවන්නේ. ඉතින් ඒ පොත කියවීමේදී මට හිතුණා මේ ඒ පොත කියවීමෙන් ලද මාලද සතුට සහ මගේ දැනුම දියුණුන ආකාරය සහ සිතීමේ ශක්තිය වැඩි දියුණුන ආකාරය අනුව ඉතින් මම දිගටම විද්‍යා ප්‍රබන්ධ කියවීමට නැඹුරු වුණා. මම එයින් පස්සේ විතර විද්‍යා ප්‍රබන්ධ කතා කියෙව්වා. ඒ අතරම කුඩා විද්‍යා ප්‍රබන්ධ රචනා කරා පාසල යන කාලයේදී. නමුත් ඒවා පබ්ලිෂ් කරේ නැහැ, ප්‍රකාශයටපත් කරේ නැහැ. කෙසේ වුවත් මම 2004 වසරේ සිට මම මේ පොතක් ඇත්තට මම පොතක් එළිදක්වනවා. පිටසක්වල ජීවියක් පවතීද කියලා. ඒක ගොඩක්ම මේ තාරකා භෞතික විද්‍යාව සම්බන්ධ තාරකා ජීව විද්‍යාව සම්බන්ධ පොතක්. ඉතින් ඒ පොතෙන් ලද පන්නරය ඔස්සේ තමයි මම මේ නිර්මාණකරණයට යොමු වෙන්නේ. කොයි අවුරුද්දේද? මම පළවෙනි පොත මගේ ප්‍රකාශයට පත් වෙන්නේ 2005 වසරේ. එතකොට අර පාසල් කාලයේදී ලියපු කතා එකතුවට මොකද වුනේ? ඔව්, ඒවා පොඩි පොඩි කතා කීපයක් තමයි ඇත්තටම. ඒ කතා දැන්ටන් ඇත්තටම ඒවා අස්ථානගත වෙලා තමයි තියෙන්නේ. නමුත් ඒවේ මූල බීජයන් තාමත් මා තුළ තියෙනවා. ඉතින් ඉදිරි නිර්මාණ සඳහා මට ඒවා යොදා ගන්න පුළුවන්. ඔබතුමිය විවාහකයිද? ඔව්. කවුද මහත්තයා? මේ මහත්තයා නම කිව්වොත්? සමීර රත්නායක. සමීර රත්නායකත් මේ ශාස්ත්‍රයට අදාළවද, එහෙම නැත්නම්
ඔබලා එකතු වුණේ ඒ වගේ පරිසරයක් අපසරියක් තුළද? ඔව්, ස්වාමී රත්නායක මහත්මයාත් ඇත්තටම විද්‍යා ප්‍රබන්ධ කියවන තාරකා විද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් සහ ඒ අදාළ කටයුතු තාරකා විද්‍යාත්මක කටයුතු වල නිරත වෙන පුද්ගලයෙක්. දැන් එතකොට මේ වගේ ශාස්ත්‍රයක් අභියෝගාත්මකයි. ඔව්. එතකොට මොකද බොහෝ වෙලාවට කීටි කතාවක්, නව කතාවක් රසවිඳීමේ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. දැන් පොත් ප්‍රකාශකෙින්ගේ උනත් සම්මාන දෙන්නේ බොහෝ වෙලාවට මෙතෙක් නම් අපි දැකලා තියෙන විදියට හොඳම නව කතාව නේද? ඒ පදනම් කරගෙනනේ මේ වගේ ශාස්ත්‍රයට ඇවිල්ලා නැහනේ. ගොමු වෙලා නැහැ නේද? නැහැ. නමුත් මම පොත් ප්‍රකාශකයේ සංගමයේ මගේ සංවිධානයක රජිත පුස්තක සම්මාන උළෙල සඳහා විද්‍යා ප්‍රබන්ධ ඇතුළත් කිරීමට යෝජනා වෙලා තියෙනවා. ඔබතුමිය යෝජනා කරලා තියෙනවද? මම නෙමෙයි, ඇත්තටම ඒක ප්‍රකාශකයන්ගේ සංගමයේ මගින්ම යෝජනා වෙලා ඒ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන්ට ඒක දිගු වෙමින් තියෙන්නේ? මම හිතන්නේ අවුරුදු දෙකකට වතාවක් ප්‍රකාශකයන්ගේ සංගමයේ මගින් එවැනි රජිත පුස්තක සම්මානය සඳහා විද්‍යා ප්‍රබන්ධස් එක්තරා ශානරයක් ලෙස එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. අපි ඉදිරියට අනාගතයට ඉඩ දීලා දැන්ට නවතිමු. ඔබතුමගේ නම අයිති වූ? මම තත්සරණි ගුණත්සිංහ. බොහොම ස්තුතියි.